සුබ දවසක් ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම ජානකීස් කිචන් මගේ YouTube channel එකට වෙනදා වගේම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවි ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් හදන විදිය. ඉතින් ඩෝනට් නම් අපි බොහෝ දෙනෙක් කාලා තියෙනවානේ. ඒ වුණාට ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් නම් කාපු අයත් ඇති නොකාපු අයත් ඇති. ඉතින් ඒ වගේම තමයි මේ ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් නම් හරිම රසයි. ඉතින් රහස් එක්කලා ෆ්ලෆි බ්‍රෙඩ් ඩෝ එකක් හදාගෙන ඉතින් මේ ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් හදන්න අවන් එකක් අවශ්‍ය වෙන්නේ. දර ලිපක වුණත් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් හදන්න අවශ්‍ය කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට අරගන්න පුළුවන්. තරමක් ලොකු බෝල් එකකට තරමක් රත් කරපු ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 140ක් දානවා. තරමක් රස්න ෆ්‍රෙෂ් මිල්ක් එකට සීනි මේස හැඳි 4 හමාරක් දානවා. ඊස්ට් තේ හැඳි 2ක් දානවා. ගෑරුප්පුවකින් හරි විස්කෙහකින් හරි මේ ටික කලවම් කරනවා. රූම් ටෙම්පරචර් එකේ තිබුණ බිත්තරයක් දාලා හොඳින් විස්ක් කරනවා. බිත්තර ඊස්ට් මිශ්‍රණයට පිටි කෝප්ප 2 හමාරක් දානවා. ලුණු තේ හැඳි 1 හමාරක් දාලා කලවම් කරලා අනලා හොඳ ගන්න ඩෝ එකක් හදනවා. ඊළඟට මේ ඩෝ එකට රූම් ටෙම්පරචර් එකේ තිබ්බ බටර් මේස හැඳි 3ක් දාලා අතින් හොඳට නීට් කරනවා. ඉතින් මේ ඩෝ එක බෝල් එක ඇතුළෙම නීට් කරන්න පුළුවන්. ඊළඟට මේ ඩෝ එක වහලා දෙගුණයක් වෙනකල් පැය 2 හමාරක් 3ක් විතර වෙලාවක් තියෙනවා. මේ තියෙන ඩෝ එක පැය 3කට පස්සේ ඉතින් දෙගුණයකටත් වඩා ටිකක් ලොකු වෙලා තියෙනවා. ඊළඟට මේ ඩෝ එක කටින් බෝඩ් එකට දාලා සමාන කොටස් 8කට වෙන් කරනවා. වෙන් කරපු කොටස් 8න් මේ වගේ පිටි බෝල 8ක් හදනවා. පිටි බෝල ටික වහලා තවත් විනාඩි 30ක් තියෙනවා. ඊළඟට මේ වගේ පිටි බෝලයක් අරගෙන ඇඟිලි වලින් මෙන්න මේ වගේ තුනී කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇතුළට නමලා පිටි බෝලයක් හදනවා. කෙතරම් වල ටික මේ වගේ පින්ච් කරලා අතින් මෙන්න මේ වගේ තද කරලා ස්මූත් බෝලයක් හදනවා. ඊළඟට මේ වගේ ස්මූත් කරපු පිටි බෝලේ මෙන්න මේ වගේ අතින් ෆ්ලැට් කරලා ඉවර වෙලා අඟල් 3 හමාරක් වගේ ඩයමීට එකක් එන්න හදනවා. ඉතින් මම ඔයාලට තව එකක් හදන හැටි පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඉස්සෙල්ලා ඇඟිලි වලින් පිටි බෝලේ තුනී කරනවා. මෙන්න මේ විදිහට ඇතුළට නමනවා. ඊළඟට ඒ ටික එකතු කරලා අනිත් අතින් මෙන්න මේ වගේ තද කරලා පිටි බෝලයක් හදනවා. ඒක ගොඩක් ස්මූත් බෝලයක් විදිහට හදන්නේ. ඊළඟට කෙරවල රල් ටික මේ වගේ අතින් තද කරලා කටින් බෝඩ් එකේ තියලා රෝල් කරලා තුනී කරනවා. ඊළඟට මෙන්න මේ වගේ අත තද කරලා අඟල් 3 හමාරක වගේ ඩයමීට එකේ එන රවුම් හදනවා.
මේ විදිහට ඉතිරි ඩෝනට් ටිකත් හදනවා. ඊළඟට මේ ටික වහලා තවත් විනාඩි 30ක් තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ ඩෝනට් ටික. සෝස් පෑන් එකක අඟල් දෙකක් විතර ඝනකමට තෙල් දාලා මීඩියම් ලෝ හීට් එකේ රත් වෙන්න තියෙනවා. තෙල් ටික යාන්තමට රත් වෙනකොට ඩෝනට් ෆ්‍රයි වෙන්න දානවා. ඩෝනට් වල එක පැත්තක් යන්තමට රන්වන් පාටට බැදෙනකොට ඩෝනට් අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් රන්වන් පාට වෙනකල් බැදෙන්න තියෙනවා. මේ වගේ ෆ්‍රයි කරන ඩෝනට් සෝස් පෑන් එකකින් අයින් කරලා ස්ට්‍රේන් එකකට දාලා වැඩිපුර තෙල් තියනා නම් ඒවත් බේරෙන්න තියෙනවා. ස්ට්‍රෝබෙරි කෝප්ප දෙකක් අරගත්ත ස්ට්‍රෝබෙරි මේ වගේ හීනියට කෑලිවලට කපනවා. හෙවි ක්‍රීම් කෝප්පයක්, සීනි මේස හැන්දක්, වැනිලා තේහඳි භාගයක් විපින් ක්‍රීම් හදන්න අවශ්‍ය වෙනවා. තරමක් ඉඩ තියෙන බෝල් එකකට හෙවි විපින් ක්‍රීම් කෝප්පයක් දානවා. වැනිලා තේහඳි භාගිකුත් සීනි මේස හැඳකුත් විපින් ක්‍රීම් එකට දානවා. මේ ටික විපින් ක්‍රීම් එකක් වෙනකල්, ඒ කියන්නේ හොඳට පීක් එකක් එනකල් ඉලෙක්ට්‍රික් විස්ක් එකකින් හරි හෑන්ඩ් විස්ක් එකකින් හරි එහෙම නැත්නම් බීටර් එකකින් හරි විස්ක් කරනවා. ඉතින් ක්‍රීම් ටික විස්ක් කරලා මේ වගේ ඝනකමට හදා ගන්නවා. මේ වගේ බැදපු ඩෝනට් මැද්දෙන් දෙකට පලනවා. පයිපින් බෑග් එකකට හරි සිප්ලොක් බෑග් එකකට හරි විපින් ක්‍රීම් ටික දානවා. ඩෝනට් පළුවකට උඩින් විපින් ක්‍රීම් දානවා. විපින් ක්‍රීම් වලට උඩින් ස්ට්‍රෝබෙරි කැරි ටිකක් දානවා. ස්ට්‍රෝබෙරි වලට උඩින් තව විපින් ක්‍රීම් ටිකකුත් දානවා. ඩෝනට් එකේ අනිත් පළුවෙන් වහලා සෑන්ඩ්විච් එකක් වගේ හදනවා. අයිසින් ෂුගර් ටිකක් උඩින් ඩස්ට් කරනවා. දැක්ක ගමන් කටට කෙල උනනේ මේ විදිහට හදන ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් උදේට තේ වෙලාවට අතුරු පසට පොඩි බඩගින්නකට ස්නැක් එකකට ඕනම වෙලාවකට අරගන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් වල නම් පුදුම රසක් තියෙන්නේ. ඔයාලත් එක පාරක් හරි ට්‍රයි කරලා බලන්න. ඉතින් මගේ මේ ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඔයාලත් මගේ මේ ස්ට්‍රෝබෙරි ක්‍රීම් ඩෝනට් වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ ඔයාලගේ යාළුවෙක්වත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.